හොඳින් තවාගත්ත කෙසෙල් කොළයක ඔතන ලද බත්පතක රස ලාංකික අපට අපූර්ව අත්දැකීමක්. ඔන්න කෙසෙල් කොළ තවා ගන්න යන්ත්‍රයක්. ආහාර ඇසුරුන් සඳහා කෙසෙල් කොළ භාවිතය අපේ පාරම්පරිකව ලංකාවේ ඇත්තටම දිගටම පැවතා වෙන ක්‍රියාවලියක්. නමුත් උගාක් වෙලාවට අපි කෙසෙල් කොළයක් ගත්තාම ඇත්තටම කෙසෙල් ගහේ කැන කැපුවන් පස්සේ කෙසෙල් කොළ අපි ඉවත දානවා. මේ ඉවත දාන කෙසෙල් කොළයෙන් විශේෂ ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහා අපි මේ උපකරණය නිපදවලා තින්නේ. ඒ කියන්නේ අපි පාරම්පරිකව දන්නෝ කෙසෙල් කොළයක් ආහාර සැකසුම් සඳහා නැත්තම් ආහාර විශේෂම කෑම වර්ග අපි ආහාරයට ගන්න කෑම පැකට් උතන්න කෙසෙල් කොළයක් පාවිච්චි කරනවා නම් අපි දන්නෝ ඒක තැවීමක් නැත්තම් තාපයට ඇල්ලීමක් කරල යුතුයි. නැත්තම් ඉරිල යනවා. ඒ නිසා අපි මේ වගේ සකස් කරගන්න එක්ක ගෑස් ලිපකට අල්ලන්න ඕනේ එක්ක නැත්තම් ගින්දරට අල්ලලා අපි තැවීමක් කරලා සකස් කරගන්න ඕනේ. මේ සැකසීම කිරීමේ කාර්යවලියට කාලයත් වෙනම ශ්‍රමයක් එහෙම නැත්තම් ගෑස් සහ වෙනත් තාපය උපකරණ අවශ්‍යද වෙනවා. නමුත් අපි මෙතෙන්දි කල්පනා කරේ තප්පර 15කදී වැඩි කෙටි කාලයකදී කෙසෙල් කොළයක් තැවීම කරලා ආහාර ඉතිීම සඳහා සුසුසු තත්වයට පත් කර ගැනීම සඳහා තමයි මේ උපකරණය හදලා තියෙන්නේ. මේ උපකරණයට පුළුවන් එක කෙසෙල් කොළයක් මේ උපකරණයට යදුවාම අවශ්‍ය තැවීම ඒ අවශ්‍ය උෂ්ණත්වයට කරලා දෙන්න පුළුවන් තප්පර 15ක් වගේ කෙටි කාලයකට. ඒ නිසා මේ උපකරණයෙන් දවසකට අපිට විශාල කෙසෙල් කොළ ප්‍රමාණයක් තවා ගන්න පුළුවන්. මේ සඳහා ඇත්තටම පරිසර හිතකාමී නිෂ්පාදනයක් මේ ලලන් සීට් තහනම් කරලා තියෙන අවස්ථාවක අපිට ඉතාම ප්‍රයෝජනවත් දෙයක් තමයි මේ කෙසෙල් කොළය ආහාර දැවැටීම සඳහා. ඔයගොල්ලෝ දන්නෝ ගුවාක් කොයි දමිළ සංස්කෘතියේ ගුවාක් කඩවල් වල මේ කෙසෙල් කොළ දහස් ගණනක් උතුරු නැගෙනහිර සහ කොළඹ පළාත් වල කඩවල් වල පාවිච්චි කරනවා. ඒගොල්ලගේ විශේෂ ආහාර වර්ග සඳහා දවටේනක් වශයෙන්. එතකොට මේ වගේ උපකරණයක් තියෙනනම් ඒ කෙසෙල් කොළ වලින් ඒ වැඩේ කරගන්න ඉතාම පහසුයි. නැත්තම් වෙනමම ඒවා තවල්ලා ගෙනල්ලා කරදර වෙනවා. මේ වගේම ගෙදරක පාවිච්චි අඩු වෙනෝ මේ දැන් ලන්ච් සීට් පාවිච්චි වැඩි වුණෙත් ඒකයි ඇත්තටම මේ අපහසුතාවය. මේ කෙසෙල් කොළ වගේ දේවල් තවාගෙන ඉක්මනට හදාගන්න තියෙන අපහසුතාවය නිසා. දැන් මේ වගේ උපකරණ අපි හදුවාම ඒක අපි දිරිදීමක් වෙනවා මේ පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතය. හරිත සමාජ ආර්ථික රටාවක් තුළින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්.